වලහමම සාදරයෙන් පිළිගන්නවා අද මූවි එකටත් අද අපි බලන්න යන්නේ 2021 අවුරුද්දේ කුත්තුන අන්බිර්කිනියල් කියන තමිල් මූවි එක මේක ඇත්තටම 2019 දී ආපු හෙලන් කියන මලයාලම් මූවි එකේ රීමේක් එකක් ඒ වගේම තමයි මේ මූවි එක සත්‍ය සිදුවීමක් පාදක කරගෙන නිර්මාණය කරපු එකක් මූවි එක පටන් ගද්දිම අපිට පෙන්නනවා එක්තරා ගර්ල් කෙනෙක් එයාගේ නම අන්බිර්කිනියල් එයාගේ යාළුවාට කියන්නේ අන්බු කියලා ඇත්තටම අන්බු කියන්නේ නර්ස් කෙනෙක් වෙන්න ඉගෙනගත්තු කෙනෙක් ඒ වගේම එයාගේ කමහිනේ තමයි කැනඩාවට ගිහින් නර්ස් කෙනෙක් විදිහට එහේ හොස්පිටල් එකක ජොබ් එක කරන එක ඇත්තටම අන්බුට ඉන්නේ යාගේ තාත්තා විතරයි මොකද මීට අවුරුදු කීපයකට කලින් අන්බුගේ අම්මා නැති වෙලා ඉතින් තාත්තා තමයි ඒ කාලේ ඉඳන් අන්බුව තනියම උස්මත් කරලා හදවඩාගෙන තියෙන්නේ මේ හින්දා ඇත්තටම මේ තාත්තයි දුවයි අතර තියෙන්නේ ලොකු බැඳීමක් අන්බු හැම වෙලෙම hina වෙලා සතුටින් ඉන්න කෙනෙක් ඒ වගේම යාළඟ තියෙන කාරුණික බව හින්දා හැමෝම වගේ එයාගේ යාළුවෝ අන්බු මේ කාලෙදී ඉංග්‍රීසි කෝස් එකක් කරනවා ඒ වගේම තමයි එයා part time විදිහට chicken hub කියලා shop එකකත් වැඩ කරනවා අන්බුගේ තාත්තා ජීවිත රක්ෂණ නියෝජිතයෙක්. අන්බුගේ අම්මා නැති වෙන කලින් එයා ගොඩක් අසිරින් වෙලා ඉඳලා. ඉතින් අන්බුගේ තාත්තා යාට තිබුණ හැමදේම වියදම් කරලා අම්මව බේරගන්න. ඒ වගේම එයා අන්තිමට යාළා ඉන්න ගේත් බැංකුවට උකස් කරලා සල්ලි අරගෙන අම්මගේ අසිරින් වෙනුවෙන් වියදම් කරලා. ඒ තවසනාවකට තාත්තගේ හැම උත්සාහයක්ම ව්‍යර්ථ කරගෙන අන්බුගේ අම්මා සදාටම එයාලා දෙන්නව අතහැරලා ගිහින්. කොහොමුණත් බැංකුවට ගේ උකස් කරලා තිබුණ හින්දා ගේ හපව බේරගන්න අන්බුගේ තාත්තා ළඟ සල්ලි තිබිලා නැහැ. ඒ වගේම ගෙවන්න ඕන ණයවාරිකත් සෑහෙන එකතුලා තිබුණ හින්දා මේ වෙද්දි අන්බුගේ තාත්තා හිටියේ සල්ලි හින්දා ලොකු ප්‍රශ්නෙක. ඉතින් මේ හින්දා තමයි අන්බු කැනඩාවට ගිහින් ජොබ් එකක් කරලා ගේ බැර ගන්න සල්ලි වන්න හදන්නේ. ඒත් ඉතින් තාත්තා නම් අන්බු කැනඩා යන එකට කොහෙත්ම කැමති නැහැ. අන්බුට ඉන්නවා බොයෆ්‍රෙන්ඩ් කෙනෙක්. එයාගේ නම චාල්ස්. ඒත් ඇත්තටම අන්බුගේ තාත්තා එයා ගැන දන්නේ නැහැ. ඒ වගේම චාල්ස් කියන්නේ අන්බුගේ ආගමේ කෙනෙක් නොවන හින්දා අන්බු බයෙන් ඉන්නේ එයා ගැන තාත්තට කියන්න. කොහොමනත් ඉතින් ඇත්තටම කැනඩා යන හීනේ හින්දා අන්බු හැමදේම බැලන්ස් කරගෙන හරිම සතුටින් තමයි ඉන්නේ. අන්බු ඉංග්‍රීසි කෝස් එක කරන ඇකඩමි එක ළඟ ත්‍රිවිල් පාක් එකේ ඉන්නවා අන්බුගෙන් ආදරය ඉල්ලන කෙනෙක්. එයා ඉතින් අන්බු දකින හැම වෙලේම එයාගෙන් ආදරය ඉල්ලලා වාදයක් වුණත් අන්බු නම් එයාට පොඩ්ඩක්වත් කැමති නැහැ. අන්බු වැඩ කරන චිකන් හබ් එකේ මේ බ්‍රාන්ච් එකේ මැනේජර් ඇත්තටම නහරකාරෙක්. ඒකට හේතුව ඇත්තටම මේ එයාලා දවස් කීපකට කලින් තමයි කසාද බඳලා තියෙන්නේ. හැබැයි ඉතින් මෙයා කියන විදිහට එයාලා තාමත් හනිමුන් නයිට් එකවත් අරගෙන නැතිලු. ඇත්තම කතාව තමයි ඉතින් මම නාලේ ඉදනම මෝඩිට පො. ඕකේ නාච් මම කේටේ. මෙයාට හැමදාම නිදා ගන්න වෙන්නේ සෝෆා එක උඩ. එයා ඉතින් අනෙක් අයට සති දැම්මට එයාගේ මිසස් ළඟ නම් එයා ෆුල් සැලෙන්ඩර්. කොමුණත් ඉතින් අන්බුත් ෂේප් එකේ මේක ජොබ් එක කරගෙන යනවා. හැබැයි ඉතින් පොඩි දෙයටත් මැනේජර් හදයට ඩෝන් යන එක නම් නතර වෙන පාටක් නැහැ. කාලේ ඉතින් මේ විදියට ගෙවෙනවා. මේ කාලේ ඉතින් අන්බු ජොබ් එක කරන ගමන්ම ලව් එකත් බැලන්ස් කරගෙන ෂේප් එකේ ඉංග්‍රීසි කෝස් එකත් කරගෙන යනවා. ඊළඟට ඉතින් ටික දවසකට පස්සේ අන්බු කැනඩා යන වැඩේටත් ලෑස්ති වෙනවා. හැබැයි ඇත්තටම අන්බු කැනඩා යන හදන එකට එයාගේ තාත්තා වගේම චාල්ස්ත් පොඩ්ඩක්වත් කැමති නැහැ. ඒත් ඉතින් අන්බු කියන්නේ ගෙදරත් බැංකුවෙන් නිදහස් කරගෙන එයාගේ චාල්ස්ගේ ලයිෆ් එක පටන් ගන්න වෙන විදියක් නැහැ කියලා. අන්බු වැඩ කරන චිකන් හබ් එකේ තියෙනවා ෆ්‍රීසර් රූම් එකක්. ඒකේ තමයි යාලා කැම් වර්ග ගබඩා කරලා තියාගන්නේ. ඒ වගේම මේ ෆ්‍රීසර් රූම් එක ඇතුලේ උෂ්ණත්වය සෙල්සියස් අංශක -10කටත් වඩා අඩු වගේක තමයි තියෙන්නේ. එක දවසක් අන්බුටයි මේ වැඩ කරන තව කෙනෙකුටයි වෙනවා අලුතින් ආපු බඩු තොගයක් මේ ෆ්‍රීසර් රූම් එකේ ස්ටෝ කරන්න. ඇත්තටම පේන විදිහට මේක ඇතුලේ ගොඩක්ම සීතලයි. ඉතින් එදා මෙයාලා දෙන්නා කැමරටික් ස්ටෝ කර කර ඉද්දී අන්බුට කෝල් එකක් එනවා. ඒ චාල්ස්ගෙන්. චාල්ස් කියනවා එයාට හයිද්‍රාබාද් වල ජොබ් එකක් හම්බුණා කියලා. ඇත්තටම චාල්ස් මේ ටිකේ ජොබ් එකකට ට්‍රයි කරන ගමන් තමයි හිටියේ. ඉතින් එයාට ජොබ් එකක් සෙට් වුණ එකට චාල්ස් ටොඩා සතුටු වෙන්නේ අන්බු. කොමාරිති මේ සතුටු හින්දා අන්බුට ඕන වෙනවා චාල්ස්ව දැම්මම හම්බ වෙන්න. ඊට පස්සේ ඉතින් එයා මෙහේ මැනේජර් පින්සෙන්ඩු වෙලා වැඩ ඔෆ් වෙන පැයකට කලින් මෙහෙන් එළියට එනවා. ඊට පස්සේ ඉතින් මෙයාලා දෙන්න මුණ ගැහිලා චර්ච් එකකටත් ගිහිල්ලා ටිකක් වෙලා කතා කර කර ඉඳලා ආපහු ගෙදර එන්න පිටත් වෙනවා. ඒත් මෙයාලා මෙහෙම ඉද්දි එක තැනක පොලිස් බැරියර් එකක් ළඟදී මෙයාලව නතර කරනවා. ඒකට හේතුව මේ දෙන්නම බයික් එකේ ආවේ හෙල්මට් නැතුව හින්දා. කොමනත් ඉතින් මෙයාලව නතර කරපු පොලිසේ කෙනා එක්තරා විදිහක අමුතු කෙනෙක්. එයාගේ නම ප්‍රකාශ්. ප්‍රකාශ් ඇත්තටම ඉන්නේ අන්බු දිහා අමුතු විදිහට බලන ගමන්. මේ හින්දා අන්බු ඉන්නෙත් ගොඩක්ම අපහසුතාවයට පත් වෙලා. චාල්ස් ඇත්තටම අන්බුව හම්බ වෙන්න එන්න කලින් යාළුවත් එක්ක සෙට් වෙලා හිටපු හින්දා මෙතනදී ආව මාට් වෙනවා බීලා බයික් එක ඩ්‍රයිව් කළා කියලා. මේ හින්දා ඉතින් ප්‍රකාශ් මේ දෙන්නව පොලිසියට අරගෙන එනවා. ඒ වගේම තමයි අන්තිමට අන්බුගේ චාල්ස්ගේ සම්බන්ධය ගැන පොලිසියට ආපු අන්බුගේ තාත්තා දැනගන්නවා. තාත්තා ආපු හින්දා අන්බුට පොලිසියෙන් නිදහස් වෙලා එන්න පුළුවන් වුණත් චාල්ස් ගැන දැනගත්තට පස්සේ තාත්තා ඉන්නේ අන්බු ගැන ගොඩක්ම අවුලෙන්. ඒක ඇත්තටම කොච්චරද කියනවා නම් එදාරෑ තාත්තා නිදා ගන්න ගියේ අන්බුට වචනයක්වත් කතා කරන්නේ නැතුවමයි. ඒ වගේම තමයි පස්සේ දවසෙදිත් තාත්තා අන්බුට කතා කරන්නේ නැහැ. එදා උදේම එයා අන්බුත් එක්ක කැනඩා යන වැඩේ ෆයිනලයිස් කරගන්න ඒජන්සි එකට එනවා. ඒ වගේම තමයි දැන් තාත්තා හදන්නේ අන්බුව ඉක්මනටම කැනඩා යවන්න. කොහොමුණ තුන දේවල් හින්දා අවුල් මූඩ් එකෙන්ම අන්බුදා චිකන් හප් එකට එද්දී එතන ලොකු ප්‍රශ්නයක්. කලින් දවසේ අන්බුයි අනෙක් කෙනායි ෆ්‍රීසර් රූම් එකේ බඩු ස්ටෝ කර කර ඉද්දී කොහොමාරි මීයෙක් ඒක ඇතුළට රිංගලා. ඒ වගේම මැනේජර් කියන විදිහට ඒ මීයා කැම් වර්ග ගොඩක් ඩැමේජ් කරලා. අනික තමයි මේ වගේ ෆුඩ් ප්‍රොසෙසින් කරන තැනකදී මීයෙක් ඉඳලා වුණොත් ඒක කම්පැනි එකේ රෙපියුටේෂන් එකටත් ගොඩක් ලොකු ප්‍රශ්නයක්.
මෙහිඳ තමයි මැනේජර් ගොඩක්ම කේන්ති ගින් තියන්නේ කොහොමද තිතින් මේ කේස් එකට අන්බුටටන් අත සමාව හම්බ වුණත් මැනේජර් අනෙක් කෙනාව මෙහෙන් අස් කරලා දානවා ඒ වගේම තමයි අන්බු ඉන්නේ චාර්ල්ස් කෙනා තවුලෙන් ඒකට හේතුව චාර්ල්ස් අන්බුට කියලා තිබුණේ එයා කවදාවත් බොන්නේ නැහැ කියලා ඒ තන්බු ඊයරා දැනගන්නවා චාර්ල්ස් කියන්නේ මත්තන් ගන්න කෙනෙක් කියලා මෙහිඳ තිතින් චාර්ල්ස් අන්බුට කොච්චර කෝල් ගත්තත් එයා ඒක කෝල් එකක්වත් ආන්සර් කරන්නේ නැහැ කොහොමරි තිතින් අද දවසත් මේ විදියට ගෙවෙනවා අදරා බස් එකේ තමයි චාර්ල්ස් හයිද්‍රාබාද් යන්නේ ඉන්නේ ඉතින් ඒ යන්න කලින් එයා අන්බුව හම්බ වෙන්න try කළත් අන්බුයාගේ කෝල් එකක්වත් answer කරන්නේ නැහැ. ඒ වගේම අන්බුයාගේ තාත්තට කෝල් ගත්තත් තාත්ත අන්බුගේ කෝල්ස් වලට answer කරන්නේත් නැහැ. කොහොමාරි බොස් බෑන් පොහින්දා තවුල් වල හිටපු අන්බුට අද ගෙදර යන්න හිත දෙන්නේත් නැහැ. කොහොමාරි එදා chicken hub එක වහලත් ගොඩක් වෙලා ගියාට පස්සේ තමයි අන්බු ගෙදර යන්න හදන්නේ. ඊට පස්සේ ආ fingerprint එකක් තියලා යන්න හදද්දිම දෙන්නේ කැවිත් box කීපයක් යාට දෙනවා. Please අක්කේ මේ ටික freezer room එකෙන් තියන්න අපිට පොඩ්ඩක් යන්න හදිසි කියලා. ඊට පස්සේ අන්බු තිතින් තනියම කින් එක ඒවා freezer room එකට අරන් යන්න පටන් ගන්නවා. මේ වෙද්දි මේ හැම වගේ ගිහින් ඉවරයි. තවම ඉතුරුලා ඉන්නේ මේ මැනේජර් විතරයි. ඒ වගේම එයා ඉන්නෙත් කෝල් එකක. ඉතින් අන්බු අමාරුවෙන් මේ ගොඩක් බර බොක්ස් ටික ෆ්‍රීස් රූම් එකට අරන් ගිහින් රාක්කවල අහුරන්න පටන් ගන්නවා. කොහමරි මැනේජර් ඊට පස්සේ කෝල් එක ඉවරලා යන්න බලද්දි එකපාරම එයා දකිනවා ෆ්‍රීස් රූම් එකේ දොර බාගෙට ඇරලා කියලා. මෙහිඳ ඇත්තටම මැනේජර් ඇතු වෙන්නේ ලොකු කේන්තියක්. මොකද කලින් දවසෙත් මේකේ දොර වහන්නේ නැතුව ගිහින් තමයි මීය ක්‍රින්ගල තිබුණේ. ඒත් ඇත්තටම එයා දන්නේ නැහැ අන්බු තාම ඉන්නේ මේ ෆ්‍රීස් රූම් එකේ ඇතුලේ කියලා. එහිඳයා එකපාර මේ රූම් එකේ දොර ලොක් කරනවා. හරියට මේ වෙලාවේදී අන්බුගේ අතින් අර බොක්ස් එකක් වැටුණා හින්දා එයාට ඇහෙන්නේ නැහැ දොර වැයෙන ශබ්දේ. ඊට පස්සේ ආයේ බඩු ටික බොක්ස් එකට දාලා ආපහු වහුරන්න පටන් ගන්නවා. මේ අතර මැනේජර්ගේ ස්ක්‍රීන් එකේ පංච් අවුට් ලිස්ට් එක බලද්දී ආ දකින්නවා හැමෝම ගිහින් කියලා. මොකද ඇත්තටම අන්බු ෆින්ගර්ප්‍රින්ට් එක తిවුවට පස්සේ තමයි එයාට උනේ අර බඩු ටික ෆ්‍රීස් රූම් එකට අරන් යන්න. ඉතින් අන්බු ෆින්ගර්ප්‍රින්ට් එක තියලා හින්දා මැනේජර් හිතන්නේ අන්බුත් ගිහින් කියලා. ඊට පස්සේ ඉතින් එයාත් මේක වහලා දාලා මෙතනින් යනවා. ඒත් ඇත්තටම එයා දන්නේ නැහැ අන්බු ඉන්නේ ෆ්‍රීස් රූම් එක ඇතුලේ කියලා. කොහොමවත් මේ රූම් එකේ දොර ලොක් කරලා කියලා අන්බු දැනගනිද්දී මැනේජර් මෙහෙන් ගිහිනුත් ඉවරයි. අන්තිමට ඉතින් අධික සීතලක් තියෙන මේ රූම් එක ඇතුලේ අන්බු තනි වෙනවා. ඒ වගේම අවාසනාවකට එයාගේ ෆෝන් එක තිබුණත් මේ රූම් එකෙන් එළියේ ටේබල් එක උඩ. එදාර අන්බු ගෙදරේන පරක්කුන හින්දා එයාගේ තාත්තා ඉන්නේ ගොඩක්ම කලබල වෙලා. ඒ වගේම එයා අන්බුට කෝල් ගත්තත් ෆෝන් එක රෙස්පොන්ස් එකක් නැතුවම කට් වෙනවා. තාත්තා ඊට පස්සේ චිකන් හබ් එකේ වැඩ කරන අන්බුගේ යාළුවට කෝල් කරලා අන්බු ගෙදර ආපු නැති කියන යාට කියනවා. ඊට පස්සේ හැවලිදුම එහෙ වැඩ කරන අනෙක් අයට කෝල් කරනවා. ඒ වගේම මැනේජරත් කෝල් කරනවා. කොහමරි තේ මැනේජර් ඉන්නේ හැම වෙලෙම තරහින් ඉඳා එයා කියනවා එයා යද්දී හැමෝම ගිහින් ඉවරයි කියලා. පස්සේ තෙන් මේ හින්දා අන්බු හිතන්නේත් අන්බුගේ යාළුව චිකන් හබ් එකෙන් පිට වෙලා ඇවිත් කියලා. කොමනතිතේ මේ අතර චාල්ස් බස් එක යන ඔන්නමන තියෙද්දිත් එයා අන්බුට කෝල් කරනවා. ඒත් ඉතින් අන්බුගේ ෆෝන් එක රින්ග් වෙලාම කට් වෙලා යනවා. කොහමරි තින් ඊට පස්සේ චාල්ස්ට තරහ ගියෙන් එයා ෆෝන් එක ඕෆ් කරනවා. මේ අතර අන්බු ඉන්න රූම් එකේ උෂ්ණත්වය තියෙන්නේ සෙල්සියස් අංශක 16කට වඩා අඩු මට්ටමක. මේකේ දොර ලොක් කරලා කියලා දැනගත්තට පස්සේ එයා හදන්නේ මෙතන තියෙන ට්‍රොලි එකකින් හප්පලා මේකේ දොර කඩන්න. ඒත් මේක ඇතුලේ තියෙන අධික ශීතලෙන් හින්දා ට්‍රොලි කල්ලන එකත් ගොඩක්ම අමාරුයි. කොහොමනත් අන්බු මේ විදිහට රූම් එකේ දොර කඩන්න හැදුවත් එයාට ඒක කරන්න පුළුවන් වෙන්නේ නැහැ. ඒ වගේම මේ වෙද්දී අන්බුගේ උෂ්ණත්වයත් වේගෙන් පහළට බහින පටන් අරන් තමයි තියෙන්නේ. බිත්තිවල පවා හිමත් මිදිලා. පස්සේ අන්බු මෙතන තිබුණු ට්‍රේ එකක් අරගෙන ඒකෙන් දොරට ගහ ගහ එයා ඇතුළේ හිර වෙලා කියලා අනෙක් අයට කියන්න හැදුවත් කාටවත් මෙයාව ඇහෙන්නේ නැහැ. ඒ වගේම තමයි තව ටික වෙලාවක් ගියාට පස්සේ මේ shopping center එකෙන් හැමෝම පිට වෙලා ගිය හින්දා අන්තිමට අන්බු විතරක් මේ මුළු shopping center එකේම තනි වෙනවා. මේ වගේ භයංකර අවස්ථාවක ඕනිම කෙනෙක් මානසිකව වැටෙනවා. මොකද මේ වගේ උෂ්ණත්වයක මේ උෂ්ණත්වයට ඔරොත්තු දෙන ඇඳුම් නැතුව පෑ කීපයක් පවා ජීවත් වෙන්නවා කියන එක කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒ වගේම මේ හින්දා අන්බුගේ නහයෙන් ලේ ගලාගෙන ඉන්නත් පටන් අරගෙන මේ අතර අන්බුගේ තාත්තා යාගේ සහෝදරයෙකුත් එක්ක පොලිසියට ගිහින් අන්බුගේ අතුරුදහන් වීම ගැන පැමිණිල්ලක් දාන්න. හැබැයි මේ වෙලාවෙදිත් මෙතන ඩියුටි කරන්නේ ප්‍රකාශ්මයි. තාත්තා අන්බුගේ අතුරුදහන් වීම ගැන ප්‍රකාශ්ට කිව්වත් එයා ඒක ගණන් ගන්නේ නැහැ. එයා කියන්නේ කෙල්ලාර කොල්ලත් එක්ක පැනලා ගිහින් ඇති කියලා. ඇත්තට මෙතනදී ප්‍රකාශ් තාත්තගේ පැමිණිල්ල ලියාගන්නෙත් නැතුවම එයාට කියනවා තමුසලා ගිහින් කොල්ලව හොයාගන්නවා අනිවාර්යම කෙල්ලා ඒක ළඟ ඇති කියලා. කොහමරි තින් ඊට පස්සේ තාත්තා චාල්ස්ට කෝල් ගත්තත් අන්බු එක තරහින් යා ෆෝන් එක ඕෆ් කරගෙන හින්දා තාත්තට චාල්ස්ව කන්ටැක්ට් කරගන්න පුළුවන් වෙන්නේ නැහැ. ඊට පස්සේ කොහමාරි කලින් දවසේ චාල්ස්ගේ ඇඩ්‍රස් එක පොලිසියට ලියාගෙන තිබුණ හින්දා ඒ අනුව තාත්තා යනවා චාල්ස්ගේ ගෙදර. ඒත් එහෙදී යාලා දකිනවා ගෙදර ඉන්නේ චාල්ස්ගේ අම්මා විතරයි කියලා. අම්මා කියන විදිහට චාල්ස් අතර බස් එකෙන් හයිද්‍රාබාද් ගිහින්. ඉතින් ඇත්තටම මේ හින්දා තාත්තා හිතන්නේ අන්බුත් චාල්ස් එක්කම ගිහින් ඇති කියලා. මොකද එයා හිතනවා යා අන්බුත් එක කතා කරලේ නැති හින්දා අන්බු අවුලෙන්ම චාල්ස් එක යන්නේ නැති කියලා. ඒත් ඉතින් ඇත්තටම අන්බු ඉන්නේ ෆ්‍රිජ් රූම් එකේ හිර වෙලානේ. කොහමාරි මේ මීති අන්බු දකිනවා මෙතන තිබුණා ඩක් ටේප් එකක්. ඊට පස්සේ ආයාගේ බෑග් එකේ තිබුණෝ ෂෝල් එක අරගෙන ඒක ඉරලා අර ඩක් ටේප් වලින් එයාගේ අත් වගේම කකුල තාවරණය කරගන්නවා.
ඇත්තටම මේ ගැතුලේ තියෙන සීතලට ඒක කොහෙත්ම ප්‍රමාණවත් වෙන්නේ නැහැ. පස්සෙ ආ දකින්නවා පිටිය හයි කරලා තියෙන මේ රූම් එක කූල් කරන කූලින් යුනිට් එක. මේක දැක්කම යාට හිතෙනවා මේ කූලින් ෆෑන් කවර් කරගන්න පුළුවන් වුණොත් ඇතුළට සීතලන එක නතර කරන්න පුළුවන් වෙයි කියලා. එයා ඊට පස්සේ මෙතන තිබුණු කාඩ්බෝඩ් බොක්ස් එකක් කඩලා ඒක ඩක් ටේප් වලින් ෆෑන් එකට තියලා අලවනවා. ඒත් ඉතින් ෆෑන් එකෙන් එන හුළඟින් දා ඒ කාඩ්බෝඩ් එකත් ගැලවිලා යනවා. කොහොම හරි අන්බුමේ විදියට ෆෑන් කවර් කරන්න ට්‍රයි කරද්දී එකපාරම යාව බිම ඇදගෙන වැටෙනවා. එතකොට මෙයාගේ අතේ වැතුණු රැක් එක කුකුත් එයාගේ කකුල උඩට වැටෙනවා. අන්බු ඊට පස්සේ කොහොම හරි එතනින් කකුල නිදාස් කරගෙන අර ටේප් ගලවලා බලද්දී එයා දකිනවා එයාගේ කකුල පැත්තකට ඇඹරිලා කියලා. කොහොමුණත් ඇත්තටම අන්බු කියන්නේ නර්ස් කෙනෙක් වෙන්න ඉගෙනගත්තු කෙනෙක්. ඒ හින්දා එයාගේ කකුල මෙතන තිබුණු රැක් දෙකක් අතරට තියලා ඊට පස්සේ එයා හදන්නේ ඒක අහපව හරි ගස්සන්න. කොමාරි අතරම එයාට ඊට පස්සේ ඒක කරගන්න පුළුවන් වෙනවා. මේ අතර චාල්ස් එකපාරම අන්බුගේ තාත්තගේ ගෙදරට එනවා. ඇත්තටම එයා බස් එක යන්න හදද්දිම බස් එකෙන් බැහැලා. මොකද චාල්ස්ට හිත දීලා නැහැ අන්බුට සමනොදී හයිද්‍රාබාද් යන්න. ඊට පස්සේ කොමාරි එයා ෆෝන් එක ඔන් කළාම තමයි දැකලා තියෙන්නේ අන්බුගේ තාත්තගෙන් එයාට ඇවිල්ලා තියෙන කෝල් ඇලර්ට්. ඒ හින්දා තමයි එයා ඉක්මනටම මෙහෙට ඇවිත් තියෙන්නේ. කොහොමනත් ඉතින් මෙතනදී තාත්තා දැනගන්නවා අන්බු යත් එක ගිහින් නැහැ කියලා. ඊට පස්සේ මෙයාලා තුන්දෙනාම අහපව් යනවා පොලිසියට. හැබැයි තින් පොලිසියට ගියාට පස්සෙත් ප්‍රකාශ හිතන්නේ චාල්ස් අන්බු කොහේ හරි හංගලා තියලා ඇවිත් මෙතන රඟපානවා කියලා. ඒත් ඉතින් චාල්ස් කියනවා යාන්බු එක්කගෙන ගියේ නැහැ කියලා. ඊට පස්සෙ යා තව කියනවා අන්බු ෆෝන් එක ආන්සර් කරන්නේ නැති හින්දා සයිබර් සෙල් එකට කෝල් කරලා අන්බුගේ ෆෝන් එක තියෙන තැන හොයන්න කියලා. ඒත් ඉතින් ඇත්තටම ප්‍රකාශ කියන්නේ ඔලෝ ඉදිමිලා ඉන්න පොලිසිය කෙනෙක්. ඒ හින්දා චාල්ස්ට කියනවා තමුසෙමට කියන්න ඕනේ නැහැ කරන්න ඕනේ දෙ. සයිබර් සෙල් එකට කෝල් කරන්නේ මොකටද? මම දන්නවා කෙල්ල ඉන්නේ තමුසෙ ළඟ කියලා. එයා චාල්ස්ට ගහන්න පටන් ගන්නවා. මේ හින්දා තාත්තා චාල්ස්ව බේරගන්න ගියත් ප්‍රකාශ යාටත් ගහනවා. කොමාරි මේ කලබල ඇහිලා එකපාරම මෙතනට එනවා පොලිසිය ඕයිසී මහත්තයා. එයා ඊට පස්සේ ප්‍රකාශ්ගෙන් අහනවා මොකද මෙතන වෙන්නේ කියලා. ප්‍රකාශ් කියනවා නෑ සමු කෙල්ලෙක් උසලා ඒත් දැන් මේක කියන්නේ නෑ කෙල්ල ඉන්න කොහෙද කියලා. ඒකයි මම මේ විදියට මුගෙන් කෙල්ල ඉන්න තැන ගැන දැනගන්න හැදුවේ කියලා. එතකොටම අන්බුගේ තාත්තා කියනවා අනේ සර් මගේ දුව අතුරුදහන් වෙලා දැන් පැය දෙකක් විතර වෙනවා. මෙයා මගේ දුව අරගෙන ගිහින් නෑ කියලා අපි මේ පොලිසිය මහත්තයාට කිව්වත් එයා අපිව ගණන් ගන්නේ නැහැ කියලා. කොමාරි ඔයසී මහත්තයා අන්බුගේ තාත්තගෙන් තව දැනගන්නවා ප්‍රකාශ් අන්බුගේ අතුරුදහන් වීම ගැන පැමිණිලියාගෙනත් නැහැ කියලා. මේ හින්දා ඉතින් වයිසි මහත්තයාට හොඳටම තද වෙලා එයා ප්‍රකාශ්ට කෑ ගහනවා. ඊට පස්සේ එයා ප්‍රකාශ්ට කියනවා සයිබර් සෙල් එකට දැම්ම කතා කරලා ගෑනුවාගේ ෆෝන් එක තියෙන තැන හොයාගෙන වහාම එකමට කියනවා කියලා. ඊට පස්සේ එයා අන්බුගේ තාත්තට කියනවා එයාත් එක්ක එන්න කියලා. මේ අතර අන්බු ඉන්නේ ගොඩක්ම අමාරු තත්වයක. කොහොමවත් ඉතින් එයාට පුළුවන් වෙලා එයාගේ කකුල කලින් තිබුණු තත්වයට ගන්න. ඊට පස්සේ එයා ගණකම් කාඩ්බෝඩ් තීරු ටිකක් කකුලට තියලා ඩක් ටේප් වලින් ඔතා ගන්නවා. ඊළඟට එයා අර රැක් එකෙන් බටයක් ගලවගෙන දැන් එයා හදන්නේ අර කූලින් යුනිට් එකේ ෆෑන් දෙක නතර කරලා දාන්න. කොහමරි තින් ලොකු මහන්සියකින් පස්සේ අන්බුට පුළුවන් වෙනවා කෝලින් යුනිට් එකේ අවුට කව එක ගලවලා ෆෑන් එක ඕපන් කරගන්න. එයා ඊට පස්සේ අර බටේකින් ඇනලා ෆෑන් එක නතර කරන්න හැදුවත් එයාට ඒක කරන්න පුළුවන් වෙන්නේ නැහැ. මොකද ඇත්තටම ෆෑන් එක කරකැවෙන්නේ ගොඩක් ලොකු ස්පීඩ් එකකින්. පස්සේ අන්බු යාගේ බෑග් එක චෙක් කරද්දී එයා දකිනවා තාත්තගේ සිගරට් ලයිට් එක ඒක තියෙනවා කියලා. ඇත්තටම ඒක යාගේ බෑග් එකට ආවේ කලින් දවසට කලින් දවසේ. එදා තාත්තා සිගරට් බොනවා දැකලා තමයි අන්බු ලයිට් එකයි සිගරට් පැකට් එකයි තාත්තාගෙන් උතුරගෙන එයාගේ බෑග් එකට දාගෙන තිබුණේ. කොහොමනත් මේ ලයිට් එක දැක්කම යාට හිතෙනවා මෙතන මොනවට හරි ගිනි දැල්ලුවොත් ඒකෙන් සීතල නැති කරගන්න පුළුවන් වෙයි කියලා. එයා ඊට පස්සේ යාගේ බෑග් එකේ තිබුණු කැනඩා යන්න ෆිල් කරපු ඇප්ලිකේෂන් එකටයි තවත් යාගේ නෝට්ස් එකකටයි ගිනි තියලා එයාට පුළුවන් වෙනවා මෙතන ගිනි මැලයක් හදා ගන්න. ඒත් ඉතින් ඇත්තටම ටික වෙලාවකට පස්සේ අහපෝ ප්‍රශ්නයක් මතුවෙනවා. මේ ෆ්‍රීස් රූම් එක තියෙන්නේ සීල් කරලා හින්දා අර ගිනි මැලෙන් ආපු දුමෙන් මෙතන පිරෙනවා. ඊට පස්සේ කොහොම හරි අන්බු ඒ ගින්න නිවලා දානවා. ඒත් ඒක නිවද්දී එයා දකිනවා කැනඩා යන දීපු ෆයිල් එකේ කව එකේ තියෙන ඉග්ලෝ නිවසක්. මේක දැක්කම එයාට හිතෙනවා යාටත් මේ වගේ එකක් හදාගත්තොත් සීතලෙන් ටිකක් හරි බේරෙන්න පුළුවන් වෙයි කියලා. එයා ඊට පස්සේ මෙතන තිබුණු බොක්ස් වලනුයි පැලට් වලනුයි ආවරණය කරගත්ත පොඩි කුටියක් හදාගන්නවා. ඊළඟට එයා ඒක ඇතුළට ගිහින් ඒක කවර් කරගන්නවා. මේ අතර ඔයසී මහත්තයා චිකන් හබ් එකේ මැනේජර් කෝල් කළාම එයා පව් කියන්නේත් කලින් කියපු දෙයම තමයි. එයා කියන්නේ එයා තමයි අන්තිමට ආවේ එයා ඇද්දි හැමෝම ගිහින් කියලා පංච් අවුට් ලිස්ට් එකේ නෝට් වෙලා තිබුණා කියලා. ඊට පස්සේ කොහොම හරි ඔයසී මහත්තයාත් ඒ ලිස්ට් එක ගෙනගෙන බලද්දී එයා දකිනවා අන්බු ෆින්ගර් ප්‍රින්ට් එක තියලා එළියට ඇවිත් කියලා. ඊට පස්සේ ඔයසී මහත්තයා අන්බුගේ තාත්තගෙන් අහනවා අන්බුට මොනවා හරි බලපෑමක් කරන්න හදපෝ කවුරු හරි හිටියද කියලා. හැබැයි ඉතින් තාත්තා නම් කියනවා යාට එහෙම කරදර කරපු කවුරුත් හිටියේ නැහැ කියලා. ඒත් එකපාරම චාල්ස් කියනවා අර ත්‍රිවිල් පාක් එකේ හිටපු කෙනා ගැන. මොකද අන්බු කලින් එයාට ඒ ගැන කියලා තිබුණා. ඊට පස්සේ ඔයසී මහත්තයා ප්‍රකාශට කියනවා අන්බුගේ අතුරුදහන් වීම ගැන හැම් පොලිසියකටම කියන්න කියලා. වගේම සයිබර් සෙල් එකෙන් අන්බුගේ ෆෝන් එක තියෙන තැන ගැන විස්තර ආව ගමන්ම එයාට කියන්න කියලා. ඊට පස්සේ එයාලා හදන්නේ අර ත්‍රිවිල් පාක් එකේ හිටපු කෙනාව හොයාගෙන යන්න. කොහොම හරි මෙයාලා මෙහෙම යද්දී චාල්ස්ට දෙයක් මතක් වෙනවා. අන්බුගේ යාළු අන්බුගේ තාත්තට කියලා තිබුණේ ගෝපී රාජසේකරුයි ගියේ අන්බුට කලින් කියලා. ඒත් පොලිසියට එකව පංච් අවුට් ලිස්ට් එක අනුව එයාලා ගිහින් තිබුණේ අන්බුට පස්සේ. මේ හින්දා චාල්ස් එකපාරම කායිකෙන් බැහැලා එයාලට ත්‍රිවිල් පාක් එකට එන්න කියලා එයා යනවා ගෝපියම හොයාගෙන. හැබැයි ඉතින් චාල්ස් යන්නේ කොහෙද කියලා එයා කාටවත් කියන්නේ නැහැ.
මේ අතර අන්බුහත්පෝ ඉක්ලු එකනොත් එච්චර වැඩක් වෙන්නේ නැහැ ඊට පස්සේ ආ එතනින් එලියට එද්දී බිම අත තිබ්බ වෙලා එයාගේ අතේ හැම බිම තියෙන චෙක් අප් ප්ලේට් එකට ඇලෙනවා ඊට පස්සේ ආට අත නිදාස් කරගන්න පුළුවන් වෙන්නේ අතේ හැමත් ගලවගෙනමයි පස්සේ කොහමරි යා මේ තුවාලුන අත හපවෝ රෙදිපටියකින් උතා ගන්නවා ඊට පස්සේ ආ හදන්නේ කොහමරි කූලින් යුනිට් එක නතර කරන්න මොකද එයා දන්නවා එහෙම කළොත් විතරයි දැන් එයාට බේරෙන්න පුළුවන් කියලා මේ අතර චෙන්නයි සිටි පොලිසියේ සයිබර් සෙල් එකෙන් අන්බුගේ ෆෝන් එක ට්‍රැක් කරන ගමන් තමයි ඉන්නේ ඒ වගේම තමයි අන්බුගේ තාත්තත් දිගින් දිගටම අන්බුට කෝල් කරනවා කොහොමනත් අන්බුගේ ෆෝන් එකේ ভাইබ්‍රේෂන් දිගටම වැඩ කර කර තිබුණ හින්දා සයිබර් සෙල් එකෙන් ෆෝන් එක තියෙන තැන හොයාගන්න කලින් එකපාරම මේක බිමට වැටිලා ඕෆ් වෙනවා ඒ වගේම මේකෙන් සයිබර් සෙල් එකට බැරි වෙනවා අන්බුගේ ෆෝන් එක තියෙන තැන හොයාගන්න හැබැයි කොහොමනත් සයිබර් සෙල් එකෙන් අන්බුගේ ෆෝන් එක ඕෆ් වෙන කලින් ඒක තිබුණ තැන ලොකේෂන් එක ප්‍රකාශ්ගේ ෆෝන් එකට යවනවා ඇත්තටම සයිබර් සෙල් එකේ අය දන්නේ නැහැ අන්බුගේ ෆෝන් එක ඕෆ් වුනේ එයාලා එක හොයන අතරදීමයි කියලා එහෙනම් එයාලා ප්‍රකාශ්ගේ ෆෝන් එකට යවුවේ අන්බු දැන් ඉන්න හරිම ලොකේෂන් එකම තමයි හැබැයි ඇත්තටම ඔයාලට මතක ඇති මම කලින් කිව්වා ප්‍රකාශ් කියන්නේ ඔලුව විදිමිච්ච පොලිසිය කෙනෙක් කියලා ඒ වගේම අන්බුගේ තාත්තා හින්දා වයිසිකෙන් බැනුම් අහන උන එකට ප්‍රකාශ් ඉන්නේ ගොඩක් තරහින් ඉතින් එයා අන්බු ඉන්න තැන ලොකේෂන් එක එයාගේ ෆෝන් එකට ආවත් ඒක වයිසි මහත්තයාට යවන්නේ නැහැ හැබැයි මෙතනින් අනිත් පොලිසිය කෙනා කියනවා සර් මේකේ ගෑනුළමගේ ජීවිතය ගැන ප්‍රශ්නයක් ඒ හින්දා මේක ඉක්මනටම වයිසි මහත්තයාට යවන්න කියලා ඒත් ඉතින් ප්‍රකාශ් ඒක ඇහුනේ නැහැ වගේ එයාගේ ෆෝන් එකෙන් සින්දුවක් දාගෙන ඒක අහන්න පටන් ගන්නවා මේ අතර අන්බු දකිනවා මෙතන තිබුණු රැපින් රෝල් කීපයක් ඒ ඊට පස්සේ ඒ වගේම එයාගේ අත් කකුල් වගේම ඇඟත් කවර් කරගන්නවා ඊළඟට එයා එතන තිබුණ චිකන් පාර්සල් වලින් ෆෑන් එකේ බ්ලේඩ්ස් ඉලක්ක කරලා ගහන්න පටන් ගන්නවා කොහොම හරි ඉතින් මේ විදියට කීප් වතාවක් කරද්දී යාට පුළුවන් වෙනවා එක කූලින් ෆෑන් එකක් නතර කරගන්න මේ අතර චාල්ස්ට අන්බුගේ යාළුවගේ මාර්ගයෙන් පුළුවන් වෙලා කෝපි එහෙම හොයාගන්න මෙතනදී කෝපියාට කියනවා අන්බු අක්කා ෆ්‍රිජ් රූම් එකේ බඩු ටිකක් අහුරවරිද්දී අපි ආවා කියලා ඉතින් මේක අහපු ගමන්ම චාල්ස් දැනගන්නවා අන්බු ෆ්‍රිජ් රූම් එකේ හිර වෙලා ඇති කියලා. ඒ ඊට පස්සේ මේ වෙලාවේ අන්බුගේ තාත්තා ළඟ ඉන්න එයාගේ යාළුවට කෝල් කරලා මේ දේ කියන්න හැදුවත් අවාසනාවකට එයා එක කියන්න කලින් චාල්ස්ගේ ෆෝන් එක ඕෆ් වෙනවා. ඊට පස්සේ එයා එකපාරම බයික් එකට නැගලා පුළුවන් තරම් හයියෙන් shopping center එක ළඟට එන්න පිටත් වෙනවා. ඒත් ඉතින් එකපාරම පැත්තෙන් ආපු වාහනයක් හින්දා එයාව ඇක්සිඩන්ට් වෙනවා. මේ අතර ත්‍රිවිල් පාකේ කෙනාගෙන් ප්‍රශ්න කරපු වයිසි මහත්තයා දැනගන්නවා එයා අන්බු අරගෙන ගිහින් නැහැ කියලා. මේ වෙද්දී ආ පොලිසිය අනික් කාට කියලා තිබුණා shopping center එක ඇතුලේ එළියේ CCTV චෙක් කරන්න කියලා. ටිකකින් පොලිසිය කෙනෙක් ඇවිත් කියනවා සර් shopping center එක ඇතුලේ CCTV බලන්න ඒකේ මැනේජර් සම්බන්ධ කරගන්න බෑ කියලා. කොමාරි ඊට පස්සේ වයිසි මහත්තයා තවත් පොලිසිය කට්ටියකෝ යනවා shopping center එකේ මැනේජර් හම්බ වෙන්න. ඒත් හැබැයි අන්බුගේ තාත්තා නම් යාළත් එක්ක යන්නේ නැතුව මේ shopping center එක ළඟ නතර වෙනවා. මේ අතර කොහමාරි අනෙක් පොලිසිය කෙනා ඔයසි මහත්තයාට අන්බු ඉන්න තැන ලොකේෂන් එක ආවා කියලා කියන්න හැදුවත් ප්‍රකාශ ඒක කරන්න යාට ඉඩ දෙන්නේ නැහැ. හැබැයි මෙතුණුනේ හැම දෙයක්ම හිරකුඩු ඇතුළේ ඉන්න කෙනෙක් අහගෙන තමයි ඉන්නේ. එයා ඊට පස්සේ ප්‍රකාශ ළඟ ඉන්න පොලිසිය කෙනා දිහා අමුතු විදියට බලලා නැගිටලා ගිහින් එයා ළඟ ඉන්න අනෙක් කෙනාගේ මූණට පාරක් දෙනවා. පස්සේ එකපාරම ඇතුණ කලබලයේ හින්දා ප්‍රකාශ මෙතනට දුවගෙන ඇවිත් එයාට ගහන්න පටන් ගන්නවා. හැබැයි මේ කලබලය ඇස්සේ අර පොලිසිය කෙනා ප්‍රකාශ්ගේ ෆෝන් එකෙන් අන්බු ඉන්න තැන ලොකේෂන් එක එයාගේ ෆෝන් එකට ෂෙයා කරගෙන ඒක ඔයසි මහත්තයාට යවනවා. ඇතරම් පේන විදියට හිරකුඩු ඇතුලේ හිටපු කෙනාට තෝරනලා තිබුණේ ඒ දෙයම තමයි. මේ අතර මේ shopping center එකේ ඉන්න security කෙනෙක් අන්බුගේ තාත්තා මෙතන ඉන්න හේතුව ගැන දැනගෙන එයා තාත්තගෙන් අහනවා අන්බුගේ ෆොටෝ එකක් තියෙනවද කියලා. තාත්තා ඊට පස්සේ යාට අන්බු ඉන්න ෆොටෝ එකක් පෙන්නපු ගමන්ම security කෙනාට අන්බුව මතක් වෙනවා. ඇත්තටම මේ shopping center එකට බඩු ගන්න වැඩ කරන්න එන හැමෝම ඉන්නේ රොබෝලෝගේ ෆෝන්ස් දිහා බලාගෙන. ඒත් එයාට මතක් වෙනවා අන්බු යාලා හැමෝටම වඩා වෙනස් කියලා. මොකද අන්බු හැමදාම මෙහෙට එන්නේ හැමෝටම hina වීගෙනමයි. ඒ වගේ මෙයා වැඩ ඕෆ් වෙලා යන්නේත් ඒ විදිහටම තමයි. මෙහින් දෙකපාරම යා අන්බුගේ තාත්තා කියනවා සර් මම හිතන්නේ අන්බු තාම මෙහෙන් ගියේ නැහැ කියලා. මොකද එයා එහෙම කියන්නේ එයාට අද වැඩ ඕෆ් වෙලා යන අය අතර අන්බුගේ සිනාපිරි මූණ දකින්න ලැබුණේ නැති හින්දා. කොහොමුණත් ඉතින් අන්බුගේ තාත්තා මේ දේ ගැන දැනගනිද්දිම ලොකේෂන් එක ආපු හින්දා ඔයිසි මහත්තයා ඇතුළු පොලිසිය කට්ටිය මෙතනට දුවගෙන එනවා. එයාලා ඊට පස්සේ shopping center එක ඕපන් කරලා මේක ඇතුළට එනවා. මේ අතර අන්බු එක කුලින් ෆෑන් එකක් නතර කරගත්තත් ඒකෙන් මේක ඇතුළු උෂ්ණත්වය අඩු වෙන්නේ නැහැ. දැන් මේ උෂ්ණත්වය සෙල්සියස් අංශක -18යි. ඒ වගේම තමයි දැන් අන්බු ඉන්නේ ගොඩක්ම අමාරු තත්යක. එයාගේ ඇස්පිහාට පවා මිදිලා. ඒ වගේම බලාපොරොත්තු කඩ වෙලා. මොකද දැන් එයාට කිසිම අදහසක් නැහැ මේකෙන් බේරෙන්න කොහොමද කියලා. ඊට පස්සේ අරමුණක් රහිතව ඇවිදගෙන යන හදද්දිම තුවාලුන කකුලින්ද එකපාරම යාව බිම ඇදගෙන වැටෙනවා. මේ වෙලාවේදී එයාට එයාගේ තාත්තා වගේම චාල්ස්වත් මතක් වෙනවා. අන්බුට තාත්තගේ චාල්ස්ගේ මතකයන් අතරින් ඇවිදගෙන යන්න පුළුවන් වුණත් මෙතනදී නම් එයාට අහපව නැගිට ගන්නත් බැරි වෙනවා. ඒත් ඉතින් මෙච්චර අඩු වයසකින් මැරෙන තරම් අන්බුගේ දෛවය එයාට ඉඩ දෙන්නේ නැහැ. මොකද අන්බු බිමෙට්ලා ටික වෙලාවකට පස්සේ එයාගේ තාත්තා ඇතුළු අය මෙතනට එනවා. ඒ වගේම තමයි චාල්ස්ටත් පුළුවන් වෙනවා මෙයාලත් එක්කම මෙතනට එන්න. ඊට පස්සෙ ඉතින් එයාලා හැමෝම එකතු වෙලා අන්බුව හොස්පිටල් එකට එක් කරගෙන යනවා.
දැන් දර්ශනය හොස්පිටල් එකේ මේ වෙද්දී ආන්බුට සිහිය ඇවිත් හැබැයි ඉතින් එයා පුදුම වෙනවා එයාගේ තාත්තයි චාල්ස් හොයි දෙන්නම එයා ළඟ ඉන්නවා දැක්කම හැබැයි පස්සේ තාත්තා කියපු දේවල් වලින් එයාට තේරෙනවා දැන් තාත්තා චාල්ස්ට කැමති නෑ කියලා කොහොමුණත් ඉතින් මේ වුණ දේවල් වලින් අන්බු තීරණය කරලා මෙයාලා දෙන්නව දාලා එයා කැනඩා යන්නේ නැහැ කියලා ඔන්න ඉතින් පස්සේ දවසේ උදේ ප්‍රකාශ් හොයිසි මහත්තයාට කෝල් කරලා කියනවා අන්බු ඉන්න තැන ලොකේෂන් එක එයාගේ ෆෝන් එකට ආවා කියලා ඔයිසි මහත්තයාට ඉතින් ප්‍රකාශ්ව බනින්න වචන මතක් වෙන්නෙත් නෑ හැබැයි ඊට පස්සේ කියනවා එයා පොලිස් ස්ටේෂන් එකට ආව ගමන් පළවෙනි නෙට්වර්ක් කරන වැඩේ තමයි ප්‍රකාශ්ගේ වැඩ තහනම් කරලා දාලා මේ ගැන පරීක්ෂණයක් පවත්වන එක කියලා. පේන විදිහට නම් ඉතින් ප්‍රකාශ් ඉවරයි වගේ. ඒ වගේම මේ කතාවෙන් අපිට ඉගෙන ගන්න පුළුවන් දේ තමයි ජීවිතේදී අපිට එන ඕනම ප්‍රශ්නයකට විසඳුමක් අපි අසලම තියනවා කියන එක. ඉතින් අපි කරන්න ඕනේ දේ තමයි මේ වගේ අවස්ථාවක මානසිකව වැටෙන්නේ නැතුව ඒකෙන් ගැලවෙන්නේ කොහොමද කියලා හිතන එක. අන්බු ෆ්‍රීසර් රූම් එකේ හිරුණාට පස්සේ එයා මානසිකව වැටිලා අඬඬා හිටියනම් මේ කතාව මේ විදිහට ඉවර නොවෙන්නත් තිබුණා. කොමුණත් ඉතින් සත්‍ය සිදුවීමක් පාදක කරගෙන නිර්මාණය වුණු මේ මූවී එක අපිට හිතන්න දෙයක් ඉතුරු කරගෙනම මේ විදියට අවසන් වෙනවා. ඉතින් ඔයා මේ වගේ මූවිස් වලට කැමති කෙනෙක් නම් ලයික් එකක් දාලා channel එක subscribe කරලා එකතු වෙන්න. අපි ඉක්මනින්ම නැවත හමු වෙමු.